තාපය ඇතුලේ ලයිට් දාගන්න අපි තාපය එළියේ ලයිට් එක පාරට දාන්න ඕනේ කියලා විශ්වාස කරන්නේ නැහැ. විසක් දවසට වත්ත ඇතුලේ මහා පහන් කුඩු වලින් ආලෝක කරන දසන තොරන් වලින් ආලෝක කරන සල්ලුවෙන් වලින් ආලෝක කරන අපි අර පාරේ ලයිට් එක පොඩ්ඩක් ගීට්ටු වරලා දාන්න මහන්සි වුණේ නැහැ. වත්තේ ගේ සහ දිවත්තේ ලස්සන ගැන හිතුව අපි ඒ ගැන මහන්සි වෙච්ච අපි තාප්පෙන් එහා පැත්තේ කොටසත් අපේ කියලා හිතුවේ නැහැ. මතක තියාගන්න. තාප්පෙන් එහා පැත්තේ පාරේ කොටස අපි සුද්ධ කරගත්තොත් ලංකාවේ මුළු පාරවල් ටිකම එක දිනකින් සුද්ධ වෙන බව මතක තියාගන්න. මේ රටේ තියෙන ප්‍රශ්න වලට මන් දන්නා පමණින් ඔබ දන්නා පමණින් අපි ළඟ තියෙන පිළිතුරු ලෝකයට කියන්නට නොදන්නා පිරිසට කියන්නට ඒ නිසා මම ආර්දනා කරනවා එන්න ඔබ පිළිතුරත් එක්ක එකතු වෙන්න. මේ පිළිතුර ඇතුලේ කිසිදු හැඟවිච්ච න්‍යාය පත්‍ර නැහැ. මේ පිළිතුර ඇතුලේ කාගේවත් සල්ලි පණ නැහැ කිසියම් අරමුණකට ගෙනියන්න. එකම අරමුණ ඇත්තේ යහපත උදෙසා මිනිසුන් පෙළඹවීම, මිනිසුන්ගේ දන්නා බව වැඩි කිරීම. මතක තියාගන්න බොහෝම දෙනෙක් දන්නේ නැහැ තමන් ප්‍රශ්නෙක ඉන්නවාය කියලා. තමන් ඉන්න ප්‍රශ්නේ මොකක්ද කියලා බොහෝම දෙනෙක් දන්නේ නැහැ. එහෙමනම් තමන් ප්‍රශ්නෙක ඉන්නවාය කියලා දන්නේ නැතිනම් කොහොමද ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නේ? ඒ නිසා අපි මුලින්ම ප්‍රශ්නේ හඳුනගත යුතුයි. ප්‍රශ්නේ හඳුනගත්තන් පස්සේ අපිට පිළිතුරෙන් භාගයක් නිර්මාණය වෙනවා ඉබේම. ඊට පස්සේ අපිට හරිම පහසුයි. අපිට තියෙන්නේ ප්‍රශ්න ගොඩක් නෙමෙයි, අපිට තියෙන එක ප්‍රශ්නයක්. එකම පැනේ කියත්තේ රිදුම් දෙන හදවතට එරෙහි වී අවිගණිමු දුකී දුප්පත්කමට. පිළිතුර එක ඔබ එකතු වන්න. පිළිතුරේ ගමන බොහොම දුරයි. ඔබත් ඒ ගමනේ කොටස්කරුවෙක් වෙන බව දකින්න මම බොහොම සතුටුයි. සතුට සපිරි සමාජයක් නිර්මාණය කිරීමම තමයි පිළිතුරේ අරමුණ. ඒ සමාජය ඇතුලේ ඔබත් මාත් දෙදෙනාම ඉන්නවා. ඒ කියන්නේ අපිටයි මේ සතුට සපිරි සමාජය. සතුට සපිරි සමාජයක් නිර්මාණය කිරීමේ මහත් දැවැන්ත යහපත් අරමුණු වෙනුවෙන් නිර්මාණය වෙච්ච පිළිතුර අතට වසරක් ගෙවලා තවත් වසරකට පාතබනවා. එන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා ආරාධනා කරනවා. ජයෙන් ජය වේවා, ජීවිතෙම සුබ වේවා, සියලු යහපත උදා වේවා, ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Kesero